මොනතරම් පොරකනොත් මොනතරම් දඟලනොත් මොකද තමන් අපේ ඉස් ධර්මන සපල කරන්නේ එක දෙයක් තියෙනවා අපේ ජීවිතේ ඒ අරමුණු කරා යන්න ඕන අපිට ජීවිත පරමාර්ථයක් තියෙන්න ඕන ඉගෙන ගන්න දරුවෙකුට තියෙන්න ඕන මම මෙන්න මේ තැනට යනවා කියන එක වෙනම එකක් නමුත් ඒ වෙනුවෙන් අපි අන්ධ අනුකරණයෙන් ඒ වගේම අඳුරේ ගමන් කරත් එහෙම යථාර්ථය නොදකින්න නොදක අපිට මොකද වෙන්නේ අපිට ලොකු මානසික විපත්‍යක් සිද්ධ වෙනවා ඒක නිසා අපි තේරුම් ගන්න ඕන කරන දේ තමයි අප කළ යුතු වැඩ අරමුණක් අඩුව වැඩ කළ යුතුයි නමුත් ඒක ඉටුුණත් එකයි නැතිුණත් එකයි අපිට සමසිතින් සමාන හැඟීමකින් සංවේදී භාවයකින් ඒ දේ පිළිගන්න පුළුවන් නම් ජය පරාජය ලැබීම නොලැබීම සැප දුක මෙන්න මේ දේ සමාන තත්ත්වයෙන් ඉඳලා ගන්න පුළුවන් නම් අනේක තමයි ධර්මයේ උගන්වන එකම පිළිවෙත. ඒක අද අපි කතා කරන්නේ මේ ගැටීම් ස්වરૂපී පිළිබඳ ඇවර්ෂන් කියලා කියන්නේ. ද්වේෂය කියන්නේ. ඒත් ද්වේෂය මුල් කරගෙන තමයි වෛරය ඇති වෙන්නේ. ඒ වගේම බද්ධ වෛරය ඇති වෙන්නේ. ඔය ඊර්ෂ්‍යා ඇති වෙන්නේ. කෝපය ඇති වෙන්නේ. ඒත් ඒක ප්‍රතිඵල හැටි තමයි මනුස්ස ඝාතන, සත්ව ඝාතන, දීපල විනාශ කිරීම. ඕනෝන්ට අකාරණික වීම හැම දෙයක්ම එතකොට මෙන්න ගැටීම් මුල් කරගෙන ඇති වෙන දෙයක්. හිතනවා ඔබ එවැනි වූ දරුණු අපරාධ වලට නොපෙළඹුණත් ඔබට ද්වේෂය මුල් කරගත්ත සිටිවිලි ඉබද කරදර කරනවා කියලා. අනිත් අතට ද්වේෂය මුල් කරගත්ත සිටිවිලි වලින් කරදර නොවිඳිනා කෙනෙක් හමුණොත් ඉතාම කලාතුරකින්. ඔබ කල්පනා කරලා බලන්න ඔබ මොනතරම් කේන්ති ගන්නවද? ක්ෂණික ඔබට කේන්තිය කෝපය ක්‍රෝධය ඇති වෙනවා. සමහරවිට ඔබ කල්පනා කරනවා හා මං බැන්නා මං දොස් කිව්වා මං එයා ඒ වෙලාවේ ක්‍රියා කරපු හැටි වැරදි ඇයි මං මේ හැසිරෙන්නේ අනිත් එක කේන්ති ගත්තට පස්සේ ඒකේ ස්වභාවයක් තමයි සතුටක් ඉතර නැහැ කවුරුවක් කෙනෙකුට තරහන් බනිනකොට හිනාවෙවි බනින්නේ නැහැ සතුටින් බනින්නේ නැහැ බනින වෙලාවටත් තරවටු කරන වෙලාවටත් ගහන වෙලාවටත් හැම වෙලාවෙම තරහින් කරන්නේ දුන්න සහගතව කරන්නේ ඒ සිද්ධිය මතක් වෙන හැම වෙලාවකම ඇති වෙන දුම්නස කලකිරීම අසතුට අප්‍රසන්න භාවය මෙන්න මේක තමයි මේ තියෙන පැහැදිලි ලක්ෂණය. එතකොට දැන් අපි හිතන්නට ඕන ඇයි අපිට මේ විදිහට අපේ කේන්ති පාලනය කරගන්න බැරි? ඒක හරි ප්‍රායෝගිකව කතා කරන්නේ. ඇයි අපිට කේන්ති පාලනය කරගන්න බැරි? තරහ පාලනය කරගන්න බැරි. මම දැකලා තියෙනවා සමහර දාර්ශනිකයෝ අදහස් දක්වලා තියෙනවා. කේන්ති කියන එක භාවාත්මක හැඟීමක්. ඉමෝෂන්. ඒකට භාවාත්මක හැඟීමක්. ඒ වෙලාවට හිත කියන එක වැඩ කරන්නේ නැහැ. භාවාත්මක හැඟීමක පාත්තම ඉස්මතු වෙනවා. ඒකට සිතිවිලි කියන එක පැත්තකට යනවා. දැන් අපි හිතමු ඔබට යම් කිසි කාගේ හරි ක්‍රියාකාරකමක් නිසා හරි වචනයක් නිසා හරි අඩුපාඩුවක් නිසා ඔබට නොගැලපෙන දෙයක් සිද්ධ වෙනකොට ඔබක පාට මොකද කරන්නේ? සුරුස් ගාලා කේන්ති ගන්න. ඒකට මේ සිතේ නෑ කේන්ති ගන්න හොඳ නෑ. ඇයි මම මෙහෙම කතා කරන්නේ? ඇයි මම මෙහෙම කලබල වෙන්නේ? ඇයි මම මෙහෙම හැසිරෙන්නේ? මොනම සිතිවිල්ලක් අත් දෙන්නේ නෑ. මේක හරියට කියනවා නම් කවුරු හරි දාමරිකෙක් පල්හොරෙක් ඉනකොට මුරටි ඩිමින පැනලා දුවනවා වගේ වැඩක්. පැනලා දුවලා ඔක්කොම ගේ බිඳලා බඩු ටික අරගෙන කරන්න පුළුවන් විනාශ කරලා වුන් ගියාට පස්සේ අර බිත්ති මුල්ලේ නම් යන්තම් එපිකම් පාලා ඔන්න ඇහිලා බලන මොනවද උරේ කියලා. ඒ වගේ තමයි අපේ සිත. අපේ සිත. තව ඔෆිස් එකේදී කන්තෝරුවේදී හරි ගෙදරදී හරි කොතනකදී හරි ආගමික ස්ථානයේදී හරි ඔබ එකපාරට මොකද වෙන්නේ මොනව හරි ප්‍රශ්නයක් නිසා කෙනෙක් කියපු නොගැලපෙන දෙයක් නොකර තමන්ට මිතට ගැලපෙන්නේ නැති ඒ වගේම තමන් පිළිනොගන්න තමන්ගේ හිතේ අප්‍රසන්නතාවය ඇති කරන දෙයක් ඇහුවොත් දැක්කොත් සිද්ධියක් වුණාට පස්සේ මොකද කරන්නේ? එකපාරටම කේන්ති ගන්නවා. නරක වචන පිට කරනවා අතපය වීසි කරනවා ඔබ සම්පූර්ණයෙන්ම අමුත්තත් ඉරපද හැබැයි මේ වෙලාවේදී අර අනුශාසනාව ඇහෙන්නේ නැහැ අර තමන් අදිස්ථාන කරගත්ත කේන්ති ගන්නේ නැහැ මම ඊට පස්සේ මම හැම වෙලාවකම යහ සුහද වචනෙන් යහපත් වචනෙන් නිරෝල් වචනෙන් මේ පුද්ගලයාට යථාර්ථය කියලා දෙන එකක්වත් මතක හිටින්නේ නැහැ මොකද දැන් ඔබට උනේ අන ක්ෂණික වශයෙන් අර ආවේගාත්මක ඉස්මතු වීම නිසා ඔබ අමුතුම කෙනෙක් බවට පත් වුණා හැබැයි බැන්නට පස්සේ ගෙවුවට පස්සේ දොස් කියුවට පස්සේ අර ඇවිස්සිර ස්වභාවයේ වුණාට පස්සේ මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට පැයක් විතර යනකොට පැය දෙකක් යනකොට ඔබ පුටුවේ වාඩි වෙලා කල්පනා කරනවා. මොකද්ද මේ අද සිද්ධ වුනේ? මං ඇයි පුතාට එච්චර සැර කළේ? මං ඇයි මහත්යට ඒ වගේ කතා කළේ?
මම ඒ මගේ ළඟ වැඩ කරන ඒ අහිංසක මිනිසයාට ඒ විදිහට තදින් කතා කළේ. අන්න ඒක තමයි පේනවා ඒ වේ තියෙන යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නේ ඒක හොඳට පේනවා. ඒක දැන් තමයි සිතන්නේ. ඒ නිසා අර ශනික කෝපයේ ඇති වෙන ලාට ඒ හැඟීම ඇති වෙනවට භාවාත්මක හැඟීම් කෝපයත් එකයි ශෝකයත් එකයි ආදරයත් එකයි මේ ඒ රාගයත් එකයි මේ හැඟීම් ඇති වෙනකොට සිතවිලි යටපත් වෙනවා. සිතවිලි ටිකක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබගේ සිතවිල්ල එන්නේ අර සියල්ලම වුණාට පස්සේ. ඒ නිසා තමයි සමාජ බොහෝ දෙනෙක් කියන්නේ මොකද්ද? මං මේ වගේ මෝඩකම් ආයි කරන්නේ නැහැ. ඇයි මං එහෙම වචන පාවිච්චි කළේ? ඇයි මං එහෙම ඇසුරුනේ? මේක මට හොඳ දෙයක් නෙමෙයි, මට ගැළපෙන දෙයක් නෙමෙයි. ඊට පස්සේ නම් මං කවදාකවත් ওই විදිහේ වචන කියන්නේ නැහැ මගේ දරුවන්ට. මගේ මහත්තයාට මං ওই විදිහට ඉදිරි දෙන කතා කරන්නේ නැහැ. හැබැයි මේ විදිහට බොහොම දෙනෙක් හිතනවා. සමහර අය නෙමෙයි මේ හිතන්නේත් නැහැ. ඇයි? හිතන තරම් ඔවුන්ට මානසික වශයෙන් ඇති එකඟ බවක් නැහැ. ඒ නිසා පසු විපරම කියන එක ඉතාම වැදගත් වෙනවා. තමාගේ හිත වැඩ කළේ කොහොමද, කය වැඩ කළේ කොහොමද, වචනේ වැඩ කළේ කොහොමද, මොන විදිහටද හැසුරුනේ, මොන විදිහට කතා කළේ. අනේ වෙන පොඩ්ඩක් හරි තමන්ගේ දවසේ ආපසු හැරිලා බලනවා නම් ඒක හරියට වටිනවා. ඔකට ගැලපෙන ධම්මපදයේ ගාථාවක් මට මතක් වෙනවා. අත්තානං චේපි අඤ්ඤඤ්ඤ රක්ඛේයනං සුරක්ඛිතං තින්නමඤ්ඤ තරං යාමං පටිජග්ගේ පඬිතෝ. මං හිතන්නේ මේ ගාථාව ගැන දන්න ඔබ තේරුම දැන තිබෙන්නේ වෙනස් වූ විදිහකට. ඒ කියන්නේ බහුල වශයෙන් තේරුම තියෙන්නේ මේ විදිහටයි. ඉඳින් තමාට තමා ප්‍රියව දන්නේ නම් තින්න මඤ්ඤ තරං යාමං කියන්නේ යාම තුනෙන් එක් අවස්ථාවකට. එතන යාම තුන කියලා තියෙන්නේ බාල තරුණ මහලු. දොර බාල කාලේ හරි තරුණ කාලේ හරි මහලු කාලේ හරි පටිච්චග්ගීය පඬිතෝ විඤ්ඤූ පුරුෂය ඥානවන්තයා පඬිතයා තමගේ ජීවිතය ආරක්ෂා කරගන්න පිළිදෙගම් කරනවා, පරිත්‍යාගණය කරනවා. එතකොට ඒක ඇත්තම බුදුදහමට එකඟ නැහැ. බාල කාලේ බැරි නම් තරුණ කාල තරුණ කර්ම වෙන මහලු කාලේ එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ ධර්මයේ ආලෝකය ඔබ බාල කාලේ ඉඳන් ලබන්න. තරුණ කාලෙත් ලබන්න, මහලු කාලෙත් ලබන්න. මේ එක අවස්ථාවකට සීමා කළේ නැහැ. ඒ නිසා යාම කියන එකට අර අටුවාවේ ඒ විදිය අරුත් දුන්නට අපිට මෙහෙම හිතන්න පුළුවන්. පළවෙනි යාමේ, දෙවෙනි යාමේ, තුන්වෙනි යාමේ කියලා යාම තුනක් තියෙනවා. මේ යාම තුනෙන් අපි රාත්‍රි කාලේ නිින්දට ගියාම සමහර අයට මැදීමේ නිින්ද යන්නේ නැහැ. සමහර අයට ඉදිරියෙන යාමේ නිින්ද යන්නේ නැහැ. සමහර අයට සෑහෙන වෙලාවක් යනකම් නිින්ද එන්නේ නැහැ. අන්න පළවෙනි යාමේ නිින්ද යන්නේ නැත්තම් ඒ වෙලාවේ යට හිතන්න පුළුවන්. දෙවෙනි යාමේ නිින්ද යන්නේ නැත්තම් යට හිතන්න. තුන්වෙනි යාමේ නිින්ද යන්නේ නැත්තම් එතකොට ඒ වෙලාවේ විකාර එක එක නිසාර සිතිවිලි හිතන්නේ නැතිව තමන් කතා කරපු දේ, තමන් හැසිරිච්ච ක්‍රමය, තමන් හිතපු ක්‍රමය, තමන්ට වෙච්ච දේ, තමන්ට උන ලාභානි, තමන්ගේ හිත මිත්‍රයෝ ගැන ඒකෙන් තමන් හරියට විනිවිද දක්නාසුළු නුවණකින් ප්‍රඥාවකින් ඒ දිහා බලනවා නම් ඔබ මීට කලින් හිතුවට වඩා අලුත් යමක් ඔබට හිතට හිතන්න ඉඩ දෙවි. ඔබේ ජීවිතේ වෙනස් වේවි, ඔබේ සිතිවිලි වෙනස් වේවි. කොටිම කියනනම් ඔබ අලුත් මඟක යන්න ඔබට මාර්ගය පෑදී. ඒ කුමක් නිසාද? අන්න අර විදිහට තමන් මනස බලන් රිෆ්ලෙක්ට් කරන්න ඕන. එතකොට එහෙම කරනකොට මොකද වෙන්නේ? ඒ සිද්ධාමයන් පිළිබඳව රෑ හුදකලාව නිසංසල පරිසරේ තත්ත්ව පරිඥෙන් දකින්න පුළුවන් නම් සමහර විට බොහෝ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඒක නිසා මේ කේන්තිය කියන එක, ගැටීම කියන එක, දේශය මුල් කරගත්ත සිතිවිලි අපේ සිතට මහා පුදුම කරදරයක්. ඒක මිදෙන්න ලේසි නැහැ. ඒ මිදෙන්න ලේසි නැහැ නිසා අපි දන්නවා අප බොහෝ විට ක්ෂණික කේන්ති ගත්තාම, ක්ෂණික කෝප වුණාම මොනතරම් අලාභහානි වෙනවද, මොනතරම් පාඩු සිද්ධ වෙනවද, මොනතරම් ශාරීරික වෙනස් වෙනවද. ශරීර වෙනස් වෙන කතාව මම කියනවා නම් සාමාන්‍යයෙන් අභිධර්මයට අනුකූලව යමක් කියනවා නම් අපේ අභිධර්මයේ දීපත්තාන දේශනාවේ කියලා තියෙන දම කියන දෙයක් තමයි හේතු හේතු සම්පයුක්ත කාණ ධම්මාන තන් සමුට්ඨාන ආනන්ති රූපාන හේතුපච්චේන පච්චෝ. මෙතන කියලා කියන්නේ හේතු කිව්වේ ලෝභදී ලෝභ හේතු හරි, ද්වේෂ හේතු හරි, මෝහ හේතු හරි. හරිද? ඒකට මේවා මම කියව නරක දේවල් කියලා. ඒ නරක හේතුයෙන් පහළ වෙච්ච සිතවිල්ල අඟට හොඳ නැහැ. නරක සිතවිල්ලෙන් පාවිච්චි කර වචනේ අඟට හොඳ නැහැ. නරක සිතවිල්ලෙන් පාවිච්චි කරපු ක්‍රියාත්මක වෙච්ච අතපය ඇඟට හොඳ නැහැ, හිතට හොඳ නැහැ, ශරීරයට හොඳත් නැහැ. දැන් අපි හිතමු අපි දේශසහගතව හිතනවා. තාඩි දාන, තොල් සංගල සෙලවෙනවා, මේ ශරීරය සම්පූර්ණයෙන්ම රුධිරේ වෙනස් තත්ත්වයටපත් වෙනවා, ඇඟ විරූපී වෙනවා. කල්පනා කරලා බලන්න ඇයි මේ ක්ෂණික වැත්විච්ච ප්‍රතිපලය? අන්න රූපේ නැත්තම් ශරීරය හදන්නේ අපේ හිත. අපේ හිත කොහොමද හැදුවේ? නරක සිතිවිල්ල තුලින් අපේ ශරීරයේ මහා පුදු දුකදායි වේදනාවක් කියලා දුන්නා. හැබැයි
මොහොත ශ්‍රද්ධා සම්පන්න මෛත්‍රී සහගත කරුණා සහගත ඉවසිලිවන්ත ආදරවන්ත සෙනෙහවන්ත දයාවේ දයයන් තෙත් තුන සිටිවිල්ලක් ඇති වෙනකොට මොකද වෙන්නේ ඒ සිටිවිල්ලට අනුව ශරීරයේ සම්පූර්ණ මේ රූපේ වෙනස් වෙනවා ශරීර රූපේ වෙනස් වෙනවා දැන් සමහර අයතු ඉන්නවා සිල්ගත් දවසට මහ පුදුම පෙනුමක් තියෙනවා ඔබට කල්පනා කරලා බලන්න සංහිඳියාවක සිටපු දවස මොනතරම් ඔබේ ශරීර වෙනසක් තියෙනවද කියලා. කෝපයක් ඇති වෙච්ච දවස මොනතරම් දුරට මොණේ වෙනසක් තියෙනවද? රාගයෙන් තෙත් වෙච්ච දවස මොනතරම් දුරට ඔබේ ශරීර වෙනසකටපත් වෙනවද? කල්පනා කරලා බලන්න. සිටිවිල්ල ඔබේ මේ ශරීර වෙනසකට භාජනය කරන්නේ අන්න එක තමයි අභිධර්මයේ කියලා දුන්නේ සිත තමයි මේ රූපේ නිර්මාණය කරන්නේ. රූපේ කියලා කිව්වේ චනික වශයෙන් වෙනස් වීම පවතින මේ ශරීරය තුළ යම් කිසි ආකාරයක මේ පරමාණු කියලා අපි පරමාණු කියන්නේ බෑ රූප කලාප වලට. ඒ රූප කලාප වල යම් කිසි වෙනසක් ඇති කරනවා. ඒක නිසා ක්‍රෝධය මුල් කරගෙන තරහ මුල් කරගෙන නිරන්තරයෙන් අර රූප කලාප වල යම් කිසි ආකාරයක පිළිස්සීමක් ඇති කරනවා නම් අන්න හමරැලි වැටෙනවා ශරීරයේ විරූපී වෙනවා ඉක්මනටම නාකි වෙනවා ඒක නිසා අපි මේ ක්‍රෝධය පිළිබඳව මේ ද්වේෂය පිළිබඳව මේ හොඳට ධර්මානුකූලව හිතන්නට ඕන හිතල යම් කිසි ආකාරයක සංයමශීලී තත්වයක ඉන්නට ඕන මොකටද අපි මේ කෝප ගන්න ලෝකේ කෝප නොගෙන සිටින්න තහතුලින් ඉක්මන් කෝපය තුලින් තමන්ට මොනතරම් අලාභ සිද්ධ වෙනවද මොනතරම් පාඩු සිද්ධ වෙනවද මොනතරම් තමන්ගේ සහෘදය ඈත් වෙලා යනවද අන්න ඒ ගැන හිතලා තමන්ට පුළුවන් කමක් තියෙන්න ඕන අර තමන් සිසිලස ධනවන සිටිවිලි තමන් තුල පහල කරගන්න ඒක නිසා අපට සමහර විට මේක එකවර බැරි වෙන්න පුළුවන් මේකට කරන්නේ